दवस मे पोलिस कमीशनर विशेष पमीनीर एतम रिचर्ड बदुरुद्दीन के सहोदर रियाज बदुरुद्दीन निधास किरीम संबंध समाजे दडी कथा भाग कतुना दडी कथा भा अस्य तिबुना विशेष कारणावा केतम यदा मारुकरण दवस्यदि हवस्यन कोट डीआईजी महात्म्या मारुकरण अनुवन वेद सिंह महात्या सीआईडी के तकोट यदा उदय दवस्यदि यतुमा ए रियाज बदुरुद्दीन संबंध विमर्शन लिपिगोनु सियाल तमंगे वाहने डिकी दागेन कोलंब तंकीपेक करग्घाला तिबुना ए करग्घापु तं पिलिबंद अपि इताम होंदिन दन्नो ए संबंध साक्षी तियेनवा एक इताम बरपतल तत्त्वयक एकट हेतुव तमयि अपि दिगिन दिगटम पहुगिय यहापालन आंडु समयेदी अपि चोदना करा सह मे समाजी बहो दिना चोदना करा ए तमयि शानी अभयशेखर हिटपु सीआईडी के अध्यक्षकवरयागे हसिरीम सह ओहु कोहमद එවකට ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට ඒ ලිපිගොනු දුන්නේ ඒ සාක්ෂි දුන්නේ කොහමද බී වාර්තා මගින් අධිකරණයට අර යන්න කලින් ඒ තොරතුරු දුන්නේ කියන කාරණාව හැබැයි එවැනිම තත්වයක් නම් මේ වර්තමාන ආණ්ඩුව ඇතුළෙදිත් මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අපිට දකින්න තියෙන්නේ ඒක ඉතාම කනගාටුදායක තත්වයක් ඒ වගේම තමයි රියාජ් බදුරුදීන් නිදහස් කිරීම සම්බන්ධව දැවැන්ත දේශපාලන කුමන්ත්‍රණයක් තියෙනවා කියන එක මේ වෙන විට සමාජයේ දැඩි කතා බහකට ලක් කළා තියෙනවා ඒ වෙනුවෙන් දැඩි මතයක් සමාජයේ ඇති වෙලා තියෙන වෙලාවකදී අපි දැක්කා එක වෙලාවකදී ආණ්ඩුව ඇතුළු පොලිසිය ඒ විමර්ශන නිසියාකාරයෙන් සිද්ධ වුණයි කියලා කිව්වා. ඒ වගේම තමයි චමල් රාජපක්ෂ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී නිදොස් කොට නිදහස් කරා රියාජ් බදුරුදීන් එවැනි තත්ත්වයක් ඇතුළේදී මේ විදිහට මේ මිනිස්සු 3400ක් ඝාතනය කරපු මේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකමක් සම්බන්ධ පරීක්ෂණයේදී මේ ලිපිගොනු නැවත වතාවක් තැන් තැන්වල ඇරන් යෑමම මේ කියන දේශපාලන කුමන්ත්‍රණයකින් ඔහු නිදහස් කළා යයි කියන කාරණාවට කදිම සාක්ෂියක් හැටියට තමයි අපි දකින්නේ. ඒ නිසා තමයි මේ පොලිස් කොමිසමට අපි වහාම පැමිණිලි කරේ. හැබැයි මේ වෙන විට අපි පොලිස් කොමිසමට ඉදිරිපත් කරපු මේ පැමිණිල්ල නැවතවතාවක් පොලිස්පතිට ගිහින් තියෙනවා. අපි දන්නේ නැහැ ඒක කොහොමද වෙන්නේ කියන කාරණාව. ඒකට හේතුව තමයි අපි දන්න කාරණාව තමයි පොලිස් කොමිසම තියෙන්නේ පොලිස්පතිට ඉහළින්. හැබැයි නැවතවතාවක් මේ පොලිස් කොමිසම එවැනි බරපතල තත්ත්වයේ කාරණාවක් ඒ වගේම දැඩි ආන්දෝලනාත්මක සමාජ කාරණාවක් වෙච්ච මේ රියාජ් බදුරුදීන් නිදහස් කිරීම සම්බන්ධයේ පැමිණිලි නැවතවතාවක් පොලිස්පතිවරයාට ඇවිල්ලා තියෙනවා. අපි දන්නේ නැහැ ඒක කොහොම විමර්ශනය වෙනවද කියලා. හැබැයි අපිට ලොකු විශ්වාසයක් තියෙනවා මේ පොලිස් කොමිසමෙමුත් අපිට එහෙම සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒකට හේතුව තමයි පහුගිය ආණ්ඩුව සමයේදී අපි මේ පොලිස් කොමිසමට නොඑක් පැමිණිලි ඉදිරිපත් කරා. හැබැයි මේ පැමිණිලි වලට එහෙම සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ. සමහර ඒවාට අපිට මොකද උනේ කියලාවත් දැනුම් දුන්නේ නැහැ. ඒ නිසා අද දවසේදී අපි කනගාටු වෙනවා මෙච්චර ආන්දෝලනාත්මක කාරණාවක් කියලා මේ පොලිස් කොමිසමේ හැසිරීම මන්දගාමි. ඒකට හේතුව තමයි මේ වෙන විට අපිට ආරංචි අද දවසේදී නීතිපති දෙපාර්තමේන්තුව මේ ලිපිගොනු ගෙනල්ලා යම් විමර්ශනයක් සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා අපි එකතකින් ස්තුතිවන්ත වෙනවා නීතිපතිතුමාට මේ හදිසි ඒ ක්‍රියාකාරීත්වය සම්බන්ධව හදිසි අවධානය යොමු කිරීම සම්බන්ධව. ඒ වගේම තමයි අපි කියන්නට ඕන කාරණාව මේ වෙන විට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහත්මයා විනය ක්‍රියාමාර්ග අනුව කියමින් මාරු කරලා තියෙනවා මන්නාරම පැත්තට උතුරු පළාතට. එතකොට ඔහු මාරු කරන්නේයි ඒ වගේම තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ DIG නුවන් වෙදසිංහ මාරු කළේයි. එතකොට මේ මාරු කිරීම ඇතුළෙම තියෙනවා උත්තරය රියාජ් බදුරුදීන් නිදහස් කිරීම තනිකරම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් කියලා. අපි හැමදාමත් කිව්ව මේ නිලධාරීන්ට මේ දේශපාලකයන්ගේ කොන්ත්‍රාත් ඉෂ්ට කරන්න ගිහිල්ලා අමාරුවේ වැටෙන්න එපා කියලා. අනේ අපොයි පව්. අපි දැක්ක මේ වෙන විට කට උත්තර දෙන්න ඇවිල්ලා ඉන්න ජාලි සේනාරත් මහත්මයා මේ කොමිසම ඇතුළේදී අවසානයේදී මේ නිලධාරීන් උඩින් තමයි යන්නේ මේ දේශපාලකයන්ගේ තක්කඩිකම්. හැමදාම නිලධාරීන් ඒ දේශපාලකයන්ගේ කොන්ත්‍රාත් ඉෂ්ට කරන්න ගිහිල්ලා අමාරුවේ වැටෙනවා. ඒ නිසා අපි නැවතවතාවක් මේ රටේ නිලධාරීන්ට කියනවා ජොබ් එක නැතුව ගෙදර ගියස් සනීපයි මේ වගේ තමන්ගේ ආත්ම ගරුත්වයට තමන්ගේ ආත්ම විශ්වාසයට එරෙහිව මේ දේශපාලකයන්ගේ කොන්ත්‍රාත් ඉෂ්ට කරන්න ගිහිල්ලා අමාරු වැටෙනට වඩා. එනිසා රියාජ් බදුරුදීන් නිදහස් කිරීම සම්බන්ධව අපි නැවතත් කියනවා දැවැන්ත දේශපාලන කුමන්ත්‍රණයක් තියෙනවා. අපි දැක්ක එකට හේතුව
චමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙරටේ පරිණත අමාත්‍යවරයෙක් විදිහට අපි විශ්වාස කරන හැබැයි ඔහු පාර්ලිමේන්තුව ඇතුළතදී රියාජ් බදුරුදීන් නිදහස් කරන්න නැත්නම් නිදොස් කොට නිදහස් කිරීමේ ප්‍රකාශය නිකුත් කරනවා අනිත් පැත්තෙන් අපි දිගින් දිගටම ප්‍රකාශ කරපු බෝන් ගේන් කල්ලිය මේ පිටිපස්සේ ඉන්නවයි කියන කාරණාව අපි දිගින් දිගටම කිව්වා සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගී මේ බෝන් ගේන් ක්‍රියාකාරීත්වය ඒ වගේම වර්තමාන ආණ්ඩුවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වටේ ඉන්න බෝන් ගේන් කල්ලිය ගැන අපි හෙලිකරා අපි නැවත වතාවක් කියනවා වහාම මේ බෝන් ගේන් කල්ලිය මේ අහිංසක කතෝලික මිනිස්සු ඇතුළු මේ 3400ක් මරා දැමීම වෙනුවෙන් මේ පාස්කෘපහරේ පොටස් කරුවන්ද කියන සැකේ අපි හමුවේ තියෙනවා